බැලූ බැල්මට මේ මොනොවද කියලා ඔයාලා දන්නවාද. මේ තමයි ජිංජ වෝට එකක් ඉතිං අපි අද බලමු කොහොමද හදන්නේ කියලා අවශ්‍යද්‍රව්‍ය අපිට අවශ්‍යනය ඉඟුරු ඉතා කුඩා කැබැල්ලක් සහ මී පෙනිමස හැන්දක් එක කෝප්පයකට. ඔයාලා දන්නවාද. ඉගුරු යුෂ මිලිලී දෙකයි එක් පුද්ගලෙක්ට එක් දවසකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වුනාට සාමාන්‍යයෙන් අපේ රටේ ටිකක් වැඩිපුර ඉංගුරු පාවිච්චි කරනවා ඒක ඉතිං අගුුණත් නැහැ. විශේෂයෙන්ම මේ ඉගුරු ඔයාගේ මහත ශරීරයේ තෙල්කොටස් දහනයකොට ආහාර ජීරණ පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගැනීමටත් තුදව් කරනවා. මෙන්න මේ විදියට පළමුුවෙන්ම ඉගුරු කැබැල්ල මම පුද්ගලයන් දෙදෙනකුට ගන්නවා මේ ඉගුරු කැබැල්ල හොඳින් තලාගැනීම සිදු කරන්න. හිසරදය ඉක්මනින් අඩුකරගන්නටත් අපිට මේ ඉගුරු යුෂපානය පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි ඉක්මනින්ම අපේ ශරීරයේ තියෙනසිම නැතිකිරීමේ ගුණය සහජයෙන්ම මේ ඉගුරුවලට තියෙනවා එනි දෙයක්. මේ ඉගුරු සිදුකරන්නේ ඉගුරුවල තියෙන ජිංජරෝල් බලින්. ප්‍රධාන වශයෙන් ආහාර ජීරණ පද්ධතියට සහය දක්වනවා. බඩ පුරවා දැමීම අපි සමහර වෙලාවට කෑම කෑවත්. සමහරලට කෑම නොකෑවත් සමහරලට අපේ කන කෑම උගුරටනවා. එවැනි විටකදී ඔයාට පුළුවන්නන් ඉගුරු තේකක් බොන්න නැත්තං ඉගුරු තලාගත්ත කැබැල්ලක් උනුුවතුරට දමාබොන්න වඩාත් ගුණදායකයි. දැන් ඔ ආට පේනවා ම මෙතනදී පුද්ගලයන් දෙෙනෙක්ට ඉතා කුඩා යුරු කැබැල්ලක් කරගන තිෙනවා මෙන්න මේ විදියට හොඳින් තලාගනීම කරන්න. දැන් මම ඔයට පෙන්න්න ඕන නිසා මෙන්න මේ විදියට ලොකු ගලාසකට ඒටික දමාගන කෝප්ප දෙකකට හරිියන්න නටනනුවතුර දමාගන්නවා. නටනවනුවතුර එකුතු කරයින් පස්සේ අපි මිනිත්තු පහක්විතර මේ වතුරේක ටිකක් නිවෙන්න හැරලා තමයි මේ පැන එකතු කරගන්න ඕන. මේ ඉගුරුවලින් වයිරස් බැක්ටීරියාවලින් නැතිවන ප්‍රශ්න නැති කරනවා. පිළිකාතත්වයන් ඇතිවීමත් වලක්වොනවා. විශේෂයෙන්ම උදර ප්‍රදේශයේ මේදයතැන්පත්කිරීම මුලයේ ක්‍රියාකාරිීත්වය හොඳින් පවත්වාගැනීමටත් මේ ඉගුරු ඉවහල් වනවා. දැන් මේ ඔයා දකින්නේ මිනිත්තු පහකට පස්සේ දැන් මගේ මේ ඉගුරු වතුරක හොඳින් නිවිලයි තියෙන්නේ. ලාරස්නෙ තිබියදී ම දැන් මී පැන එකුතු කරගන්නවා. මෙතන තේ කෝප්ප දෙකකට වගේ තියෙනවා ඉගුරතු ඉතින් මම මී පැණි මේස හැන්ද බැගින් කෝප්ප දෙකකට එකතු කරගන්නවා. ඉතින් ඔයාට කියන්න ඕනේ මේ මී පැනියක නන් ටිකක් හොඳයි. මේ මී පැණික කියන්නේ පෝෂණ ගුණෙන්. ඉතා ඉහළ කෑමක් ඉතින් අනිවාරයෙන් ගේක දරුවෙක්ට තරුණවයසයය අනිවායෙන් ආහාරයට ගන්න ඕන කෑමක්. මෙන්න මේ විදියට මී පැණිටික එකතු කරගන්න. මේ මීපැණි ආහාරයට ගැනීමෙන් ඔයගේ සම නිතතින්ම පැහැපත් කරනවා. දැන් මෙන්න මේ විදියට මීපැනිය එකුතු කරයින් පස්සේ ඉගුරුවතුරේක මෙන්න මේ විදියට කෝප්ප දෙකට සම සම සය එකතු කරගන්න ඊට පස්සේතියෙන්නේ කූරුගාලා රස බලන්නයි. හුගක් වෙලාවට මෙන්න මේ විදියට ඉංගුරුබීම මගින් ශරේරයේ බරාඩුවෙනවා විතරක්ම නැවී ඉක්මනිින්ම හිසරද අඩු කරගන්නටත් ඔයාට පුළුවන්. ම ඉසල්ලත් කිව්වා ඉංගුරුෂ මිල්ලීටර් දෙකයි සාමාන්‍යෙන් දවසකට අපි ගන්න ඕනිේ. නමුත්තිතිං අපේ රටයන සාමාන්‍යයෙන් ඉංගුරු කෑල්ලක් හොඳරතලලා තේකට දමාගනබීම සාමාන්‍ය සිරිදක්. එමගින් අපේ ශරීරයේ ආහාර ජීරණ පද්ධතියේ ඇතිවෙන්නාව් සියලු ගටළුවගේ නිරාකරණය කරගන්නත් හැකිවනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ වතුරේක ඉගුරු වතුරක හරිම රසයි මොකද අපි සීනිවෙනුවට අපි මෙතන දියකතු කරගන්නේ මී පැනි හරිම ගුණයි ඉතින් ඔයාලා තවමාපව සබස්ක්‍රයිබ් කරලා නැත් නම් සබස්ක්‍රයිබ් කරන්න ලයි් කරන්න ෂයා කරන්න අපේ වීඩියෝ එකට කැමතිනම් අනිවාරෙන්ම කමෙන්් එකකුද්දන්න. විශේෂෙන්ම අපේ බරාඩු කරගන්න හිතනාය කෑමකන් ට්‍රෝල් කරනවා එවැනි අවස්ථාවකත් ඔයාගේ ඉක්මංබඩගින්න නැතිකරගන්නත් පුළුවන් වෙන්න මේ වගේ ඔය ඉගුරුබිය වෝතිීන්.